අයිබෝවන්, සාමාන්‍ය පෙළ කඩේමෙන් අනතුරුව ඔබ ජීවිතයේ තවත් එක් වැදගත් කඩේමකට මුහුණ දෙනවා. ඒ තමයි උසස් පෙළ. ජාතික රූපවාහිනිය ජාතික පාසලෙන් අද අපි කතා කරන්නේ උසස් පෙළ සංයුක්ත ගණිතය පිළිබඳව. අද අපත් සමග ජාතික පාසලත් සමග එකතු වෙනවා කොළඹ ආනන්ද විද්‍යාලයේ විල්ෆර්ඩ් ද සිල්වා සර්. සර් අයිබෝවන්, අද අපි කතා කරන්නේ උසස් පෙළ සංයුක්ත ගණිතයේ ශුද්ධ ගණිතයේ එන බහුපද බෙදීම් සහ ශේෂ ප්‍රමේය පිළිබඳව. සර්, අපි මුලින්ම කතා කරමු බහුපද බෙදීමේ එන වීජීය කර්ම පිළිබඳව. අයිබෝවන් දරුවනි, අපි බහුපදවල වීජ්‍ය කර්ම කියලා අදහස් කරන්නේ එකතු කිරීම, අඩු කිරීම, එකතු කිරීම, අඩු කිරීම, ගුණිතය, බෙදීම යන කරුණු වීජ්‍ය කර්මය කියලා අපි සාමාන්‍යයෙන් ගන්න ඔය අවස්ථා. මෙයින් අපට එකතු කිරීම, අඩු කිරීම, ගුණිතේ ප්‍රශ්නයක් නැහැ. මේවා සාමාන්‍ය ක්‍රමයට ඕනෑම බහුපදයක හෝ ඕනෑම ඉලක්කමක සිදුවෙන විදි ආකාරයන් මේවා ගන්න පුළුවන්. අපට මෙන්න මේ බෙදීම විශේෂ දෙයක් වෙනවා. මේ බෙදීමේ කියන එක විශේෂ දෙයක් වෙනවා. ඒකින්ද අපි බහුපද බෙදීම වෙනම්ම සලකන්න ඕනේ දෙයක් වෙනවා. ඒකින්ද අපි වෙනම්ම සලකන්න වෙනවා බහුපදවල බෙදීම. බහුපද බෙදීමේ කියලා අපි ගන්නකොට බහුපදයක් කියලා අපිට මේ x වල සාමාන්‍යයෙන් අපි විචල්‍යයක් සඳහා x යොදාගන්නේ ඒක ඕලෙවල් පන්තිවලදීත් අපි යොදාගන්නවා. මේ x වල ඕනෙ විදිය බලයක් අරගෙන අපිට මේ විදිය අවස්ථා ගතයි බහුපදයි කියලා. ඒ එක්කම මේ විදිය බහුපදයක් ගත්තාම අපි කියන මෙන්න මේ x වල තියෙන උඩින් තියෙන ඉලක්කම, මෙතන උඩින් තියෙන ඉලක්කම අපි මේකේ මාත්‍රයයි කියලා හඳුන්වනවා. දැන් මේ විදිය බහුපදයක මාත්‍රය එන්නේ දෙකයි. මේ විදිය බහුපදයක මාත්‍රය එන්නේ දෙකයි. ඉතින් අපි බහුපද හැඳින්වීමේදීත් තව සංකේතයක් යොදා ගන්න x බහුපදයක් නම් fx කියලා. fx කියන්නේ එතකොට x වර්ග ධන දෙක වෙන්න පුළුවන්, ඕනෑම විදිය ආකාරය එකක් වෙන්න පුළුවන්. මේවේ බෙදීමක් අපි සලකනවා. ඒ කියන්නේ තවත් පදයක් තවත් එකකින් බෙදීම. දැන් අපි සාමාන්‍ය ඉලක්කම් වලදී බෙදනවා 5 දෙකෙන් බෙදලා මෙතෙන්ට අපි දානවා දෙවරක් දෙකයි ඉතිරි එකයි. ওই විදිහට දානවා ඉතිරි එකක්. ඒ වගේ බහුපද වලත් තියෙන විදිහ. අර ඉලක්කම් වල කරන විදිහම අපි සාමාන්‍ය පෙළටත් ඇදී පහළ පන්ති වලදී පවා කරනවා. අපිට මේ විදිහේ වෙයි විදිහක් සලකන්නයි ඕනේ. ඉතින් ඒ විදිහට අපි බහුපදයක් සලකමු. මීට වඩා පොඩ්ඩක් අපි ටිකක් දිග බහුපදයක් ගනිමුකෝ. ඒ බහුපද වලදී අපට ඕන නම් fx වලට අමතරව gx වගේවත් දාන්න පුළුවන්. fx බෙදීම gx වෙනි අවස්ථා. ඒ විදි අවස්ථාවකට අපි උදාහරණ වශයෙන් ගනිමු x ඝනය ධන 2x වර්ග ධන 1. අපි බෙදමු x ධන 1. ඒ කියන්නේ බහුපදයක් මම හිතාගෙන ලියාගෙන යන්නේ. ඒතකොට සිතියත් මං මෙතන මේ බහුපදේ බෙදන්න ඕනේ. සිතියත් මම හිතලා ලියනවා. මේකත් හිතලා ලියන, මේකත් හිතලා. එතකොට දරුවනේ ඕගොල්ලන්ටත් ඔය දරුවන්ටත් පුළුවන් මේවට ඕනේ තරම් ඉලක්කම් දමදම වෙනස් කර කර ලියන්න. මේක තුනේ බලයෙන්ම වෙන්න අවශ්‍යත් නැහැ. මේක දෙකේ බලයෙන් වෙන්න ඕනේ. මොකක් හෝ බලයටතේ මේක කරගෙන යන්න පුළුවන්. ඉතින් මේ විදිහක බෙදීමේදී අපි ක්‍රම දෙකක් උපයෝගී කරගන්න. එකක් තමයි දීර්ඝ බෙදීමේ කියලා අහලත් ඇති. පහළ පන්තිවලදී අහලා ඇති දීර්ඝ බෙදීම. දීර්ඝ බෙදීම කරගන්නවා අපි. එහෙම නැත්නම් තව අලුතෙන් අපි දෙයක් කරනවා සංශ්ලේෂණ බෙදීමේ කියලා. සංශ්ලේෂණ බෙදීම. සංශ්ලේෂණ බෙදීමට තව නමක් කියන සින්තටික් කියලත්. මෙන්න මේ අවස්ථා දෙක අපට උසස් පෙළදී ඕනේ වෙනවා. දීර්ඝ බෙදීම් සංශ්ලේෂණ බෙදීම් ඇත්තෙන්ම උසස් පෙළ විභාගයේදීත් මේ අවස්ථා අපට ඕනේ වෙනවා. විශේෂයෙන් දීර්ඝ බෙදීම අමතක කරලා යන්න බෑ. මේක ඉගෙන ගත්තා. මේකයි ඒකයි දෙකම ඕන වෙන අවස්ථා තියෙනවා අපිට. දැන් මේ විදිහ එකක් අපි දීර්ඝ බෙදීමකට ගියොත්, මේක අපි දීර්ඝ බෙදීමකට ගත්තොත් මේ විදිහට අපි එක ලියන්නේ x ඝනය ධන 2x වර්ග ධන 1 අපි
විබෙදෙනවා x ධනයකින්. දැන් මොකද්ද වෙන්න ඕනේ? මෙන්න මේ x ධනය හදන්න ඕනේ අපි. මම මේකට ඉලක්කම් වලින් වෙනම උදාහරණයක් ගත්තොත් අපි 51 බෙදෙනවා දෙකෙන්. දෙකෙන් බෙදුවාම මෙතෙන් දාන්නේ අපි දෙවරක් දෙක 4යි. ඔහොමනේ දාන්නේ. එහෙනම් අපි මෙතනත් ඒ වැඩේ කරන්න ඕනේ. මෙතෙන්දී අපි කරන්න ඕනේ එහෙනම් මෙතෙන්ට x වර්ගය දැම්මාම තමයි මෙන්න මේ පදේ හැදෙන්නේ. එතකොට එහෙනම් මෙතන x ගණේ. ඊට පස්සේ මේකෙනුත් එහෙනම් වැඩි කරන්න ඕනේ ධන x වර්ග. මෙතෙන්දිත් ඒ විදිහට අපි කරනවා. 5න් 4ක් 1යි. එතකොට 11යි. 11ට ආපහු දෙවරක් බැලුවා. 5යි 10යි. ඉතිරි එකේ කියලා මෙතෙන්ට ගන්න. ඒ වගේ දේම මේකෙත් අපි කරගෙන යන්න ඕනේ. x වර්ගය මේකෙන් වැඩි කරා x ඝනය ආවා. දැන් මේකෙන් වැඩි කරා x වර්ග ආවා. ඊළඟට දුවේ පුතේ අපි මේක අඩු කරන අරකේ වගේම අඩු කරනකොට අපට x ඝනය කැපිලා යනවා. අඩු කරනවයි කියන එක අපට ඕන නම් හිතාගත්තා මේ දෙවෙනි පේළිය ඍණ වලින් වැඩි කරලා එකතු කරනවයි කියලා. දෙවෙනි පේළිය ඍණ වලින් වැඩි කරලා එකතු කරනවයි කියලා හිතුවත් මේක අඩු කරනවයි කියලා හිතුවත් එකමයි. කොහොම හරි මෙන්න මේ පදේ කැපිලා යන විදිහට අපි බලන්නේ මුල්ම පදේ අයින් වෙන විදිහට. එතකොට x ධනය අයින් වුණා. දරුවනේ දැන් මෙතෙන්ට 2x වර්ගයෙන් x වර්ග අඩු වුණා x වර්ග. එතකොට ඉතුරු වෙනවා ධන එක. මේ ධන එක මේ ලිව්වේ කෙලින්ම මෙතෙන්ට. දැන් මේකත් එක්ක ආයේ මේක බලනවා. x වලින් x වර්ගයෙන් නම් මෙන්න මේ උඩට අපි දාන්න ඕනේ ධන x. හරිද? පැහැදිලිද? මෙතෙන්ට දාන්න ඕනේ අපි ධන x කියලා. එතෙන්ට ධන x කියලා දාලා ඒකෙන් මේක වැඩි කරනවා අපි. එතකොට අපිට තියෙනවා මෙතනින් x වර්ග ධන x. මේ දෙක දැන් ආයේ අඩු කරනවා. අනදරුවෙනි අපිට දැන් තේරෙනවා මෙතන x වර්ගයේ කැපිලා යනවා. මෙතන වෙන්නේ එක එහෙම තියෙනවා ඍණ x මේක. මේක ඍණ x මේක ධන එක. ඔන්න ඉතිරි වෙන දේ. දැන් මේක බෙදාගෙන ගිහිල්ලා දුවේ පුතේ මෙහෙම කරලා මේ පියවර ඇවිල්ලා මේ දෙවෙනි පියවර ඇවිල්ලා ඊට පස්සේ ඉතුරු වුණා මෙන්න මෙතන මෙහෙම එක. දැන් මේකත් මේකත් එක්ක ආයේ බලන්න ඕනේ. එතකොට මෙතෙන්ට ඍණ x එන්න නම් මේ x වැඩි කරන්න ඕනේ ඍණ එකකින්. අන්න ඒ ඍණ එක අපි මෙතනින් දා ගන්නවා. ඒ ඍණ එක එතනින් දැම්මාම අපට එනවා ඍණ x ඍණ එක. මේක වැඩි කරා ඍණ එකෙන් වැඩි කරා ඍණ x ඍණ එක. දැන් මොකද වෙන්නේ? මේ දෙක කැපිලා යනවා අඩු කරනකොට. අඩු කරනකොට මේ දෙක කැපිලා යනවා. මේක ධන එක මෙතන අඩු කරලා ධන දෙකක් වෙනවා. ඔන්න ඔය විදිහට අපට මේ බහුපදයේ බෙදීමක් කරතේ. මෙහෙම බෙදන්න හැමතිස්සෙම මේකට වඩා මාත්‍රේ මේකේ අඩු වෙලා තියෙනවා. fx වලට වඩා gx වල මාත්‍රේ අඩු වෙලා තියෙනවා. ඒ වගේම මේ දෙකේ මාත්‍රේ වලින් මේ මාත්‍රේ ගැලපෙන්නත් ඕනේ. ඒවා ඉතින් සාමාන්‍ය දේවල්. අපි ඔයගොල්ලෝ දන්න උදාහරණයකට පොඩි ලේසියකට. දැන් මේ විදිහ එකක් දරුවනේ x වර්ග ඍණ 4. අපට පුළුවන් x ඍණ දෙකෙන් බෙදන්න. x වර්ග ඍණ 4 x ඍණ දෙකෙන් බෙදුවොත් එහෙම උත්තරෙත් දන්නවා. අපි බලමු මේක මේ විදිහට යන්නේ කොහොමද කියලා. මේ ක්‍රමයට ගියාම අපට එනවා x මෙතෙන්ද දැම්මා x වර්ග. මෙතනින් ගත්තා ඍණ 2x. අන්න දුවේ පුතේ දැන් මේක අඩු කරන එක අපි කරන්නේ. මේකට එතකොට ධන එනවා. ධන 2x ඍණ 4. දැන් මොකද්ද කරන්න වෙන්නේ? මෙන්න මේ 2x හදන්නම් මේකෙන්. මේකේ 2x හදන්න මේක දෙකෙන් වැඩි කරන්න ඕනේ. ඒ කියන්නේ මෙතෙන්ද දෙකක් දාන්න ඕනේ. ධන 2. එතකොට මෙතනින් එනවා 2x ඍණ 4. දැන් අඩු කරාම සමාන පදනේ තියෙන්නේ. අඩු කරාම බිඳුවයි. අන්න ඕගොල්ලෝ දන්න සාධකයක් මේ තියෙන්නේ. x ඍණ 2 x ධන 2. එකට වැඩි කරාම මේක එනවා. එදිනම් මේක යම් කිසි පදයකින් බෙදුවාම මේක එනවා. x වර්ග ඍණ 4 x ධන 2කින් බෙදුවා නම් x ඍණ 2යි. මෙතෙන්දී අපි මේකේ ගන්නවා මෙන්න මේ කියන පදයට හැමතිස්සෙම ශේෂයයි කියලා ගන්නවා. මේක හැමතිස්සෙම ශේෂයක් වෙනවා. ඉතින් අපට බහුපදයක් තෝරගන්නත් පුළුවන්. ඒක එක එක පද වලින් බෙදන්නත් පුළුවන්.
හැබැයි දරුවනි මම මෙතන කරේ හැමතිස්සෙම මෙහෙම වැඩක් මම කරලා තියෙනවා. මේ බෙදෙන පදයේ හැමතිස්සෙම x වල සංගුණක එක වෙලා. මේ ලියන බහුපදයත් මම ලියන බහුපදයත් හැමතිස්සෙම x ගණනේ සංගුණක එක වෙලා. මේක වෙනස් වෙන්නත් පුළුවන්. අපිට ඔහොමම තියෙන අවශ්‍යතාවයක් නැහැ මේව. මීට වැඩිය වෙනස් එහෙනම් ආකාරයක් අපි බලමු. අපි බලමු මේ විදිය සිතයකින් බෙදන්න බලමු. දෙකයි x ධන එකකින්. බෙදන්න බලමු අපි මේ විදිය. මොකද අපි ලියාගනිමු අපට ඕනේ මේ ඉලක්කම් ටිකක් දාලා ලියන්න පුළුවන් බහුපදයක්. ඒ කියන්නේ අපි ඕනනම් ලියන මෙතෙන්ට ලියමුකෝ දෙකක් දාලා. දෙකයි x හතරේ බලය. ධන එක විතරක් ගනිමු ඕනේ. ඔහොම තියුණත් අපට ඕක බෙදන්න පුළුවන්. අපිට එහෙනම් කරන්න වෙන්නේ මෙන්න මේ 2x 4 හැදෙන විදිහට මේක වැඩි කරන්න ඕනේ. මේක වැඩි කරන්න වෙන්නේ අපට x ගණනේ නේ. 2x 2 පුතේ x ගණනේ වැඩි කරොත් 2x 4 එනවා. මෙන්න මේ වැඩි කිරීම ගැන හිතලා මේක තමයි මොලේ පාවිච්චි කරන්න ඕනේ තැන. මේ වැඩි කිරීම ගැන හිතලා අපි මේක සුළු කරගෙන යමු. එතකොට මේකට මෙහෙම වැඩි කරොත් එහෙම 2x 4 බලය එනවා. මේක ගත්තාම එකෙන් වැඩි වෙනවා ධන x ගණනේ ආවා. දැන් ආයෙ අඩු කරනවා. අඩු කරාම දරුවනේ මේ පදේ කැපිලා යනවා. ඉතිරි වෙන්නේ මෙන්න මෙතන. මේ දෙක ඉතුරු වෙනවා. මේ දෙකෙන් අඩු කරා හින්දා මේක ඍණ වෙනවා. ඉතින් අපි මේක ඉස්සල්ලා ලියා ගන්න. ඍණ x ගණනේ ධන 1. ඉතින් ඍණ x ගණනේ 2x එක්ක සලකන්න වෙනවා. ඒ කියන්නේ අපි ඇත්තටම මෙන්න මෙහෙම දෙයක් කරන්නේ ඍණ x ගණනේ 2x වලින් බෙදුවාම මොකද්ද බලන්න තියෙන්නේ x පදයක් කැපිලා ගිහිල්ලා අපට එනවා ඍණ x වර්ග බෙදීම දෙක. ඒ කියන්නේ මෙන්න මෙතන අපි වැඩි කර ගන්න ඕනේ ඍණ x වර්ග බෙදීම දෙකේ. ඒක තමයි මේකත් එක්ක වැඩි වෙන්නේ. අන්න දුවපිතේ තේරෙනවද මේකයි අපි වැඩි කරන්නේ මෙන්න මේ පදයයි මේකයි එකට වැඩි කරාම මේක ලැබෙන්න ඕනේ අපට. මේ තියෙන පදේ ලැබෙන්න ඕනේ මේ දෙක එකට වැඩි කරාම. දැන් එහෙම එනවනේ අපට. හොඳට චෙක් කරලා බලන්න. අපි හොඳට පැහැදිලි කරගන්න ඕනේ මේ අදහස. මේ දෙක එකට වැඩි කරාම මෙතෙන්ට එනවා අපට ඍණ x ගණනේ. එහෙනම් දුවපුතේ මේකයි වැඩි කරන්න ඕනේ මේ එකිනුත්. මේක එකෙන් වැඩි කරනවා. මේක එකෙන් වැඩි කරනවා කියන්නේ මෙතෙන්ට එනවා ඍණ x වර්ග බෙදීම 2. දැන් දරුවනේ ආපහු මේක අඩු කරනවා. මේක අඩු කරනකොට මේ දෙක කැපිලා යනවා. එතකොට මේක ධන වෙනවා. මේක මෙහිමම තියෙනවානේ. දැන් දරුවනේ මේක අඩු කිරීම අපි බලන්න. මේක අඩු කරද්දී මේ ඍණ ලකුණ ධන වෙනවා. එතකොට අපට මෙතෙන්ට එනවා x වර්ග බෙදීම 2 ධන 1. දැන් අපි ආපහු මේ x වර්ග බෙදීම 2 එන විදිහට මේකෙන් බලන්න ඕනේ. එහෙම බලද්දී අපට මෙතෙන්ට දාන්න වෙනවා ධන. මේ දෙක කැපිලා යන්නත් ඕනේ ඉඳ මෙතන දෙකුත් වෙන්න ඕනේ. ඒ කියන්නේ x බෙදීම 4ක් දාගන්න වෙනවා. x බෙදීම 4ක් දාලා අපි බලන්නකෝ මේ දෙක වැඩි කරාම මොකද වෙන්නේ කියලා. අපි දාපු එක ෂුවර් දෙයි කියලා අපි ආපහු සැරයක් මේකෙන් වැඩි කරලා බලමු. ඒ කියන්නේ x බෙදීම 4 2x වලින් වැඩි කරලා බලන්න. එතකොට දුවපති මෙතන දෙකක් කැපිලා ගියා x වර්ග බෙදීම 2 එනවා. අන්න එහෙනම් ඒ පදේ හරි. ඒක මෙතෙන්ට ලියනවා එහෙනම්. ඒක වැඩි කරාම එනවා x වර්ග බෙදීම 2. ඊට පස්සේ මේ එකෙන් වැඩි කරන්නත් ඕනේ. මේක ඒ කියන්නේ අපට මෙතෙන්ට එනවා ධන x බෙදීම 4. ආපහු අපි අඩු කරනවා. ඒ අඩු කරාම මෙතන ඍණ වෙනවා. ඍණ x බෙදීම 4 ධන 1. ඒක චෙක් කරගන්න වෙනවා. දැන් මේ විදිහට අපි හදාගෙන යනකොට මේකේ ඉවර වෙනව නම් කොලේ. ඒක ගැනත් අපි හිතන්න ඕනේ. ඉවර වුණොත් අපිට ඒක ගණන් ගත යුතු දෙයක් නැහැ. ඒක අපට ඕන නම් ඉහළට ගත හැකියි. ඒ කියන්නේ මේ විදිහට හදුවයි කියලා කවුරුවත් ඒකට ලකුණු අඩු කිරීමක් එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඍණ x බෙදීම 4 ධන 1 එතනින් ලියාගෙන අපි හදනවා.
එතකොට ආපහු එන්න ඕනේ අපට මේ දෙකයි x වලින් වැඩි කරාම මෙතෙන්ට ලියන පදේ. මෙන්න මෙතෙන්ට ලියන පදේ මේකෙන් වැඩි කරාම ඍණ x බෙදීම 4 එන්න ඕනේ. එහෙනම් අපට මෙතෙන්ට ලියන්න වෙනවා ඍණ 1 බෙදීම 8ක්. අපි ඕනනම් මෙහෙම වැඩි කරලා බලන්න මොකද්ද වෙන්නේ කියලා. 2i x ඍණ 1 බෙදීම 8 වැඩි කිරීම. වැඩි කිරීමට හොඳම වැඩි වරහන් දා ගන්න. එතකොට අපට එනවා දුවේ පුතේ මෙතෙන්ට කැපිලා ගිහලා 4 අන්න ඍණ x බෙදීම 4 එනවා. එහෙනම් මම මෙන්න මේ ලියාගත්ත මෙන්න මේ පදේ හරි. මේකේ එක්ක එනවා අපට ඍණ x බෙදීම 4ක්. මේක වැඩි කරාම. එහෙනම් මේකෙන් වැඩි කරාම එනවා ඍණ 1 බෙදීම 8. ඉතින් මේ දෙක ආපහු අඩු කරනවා. අඩු කරාම මේක කැපිලා ගියා මේක ධන ආවා 1 ධන 8න් 1 එන්නේ. එහෙම නැත්තම් අපිට ලියතේ 9 බෙදීම 8. ඉතිරි වෙන්නේ මේක. මේ ඉතිරි වෙන කොටස මේ උත්තරේ එන කොටස. එතකොට අපි මේ ඉතිරි වෙන එකට කියනවා සාමාන්‍යයෙන් ශේෂය කියලා. එතකොට අපිට මේක කියතේ ශේෂය මේකේ ශේෂය 9 බෙදීම 8. දැන් දරුවනේ මම මෙහෙම එකකුත් කරා මෙහෙම. හැමතිස්සෙම x වල මාත්‍රය. නැත්තම් මේ බෙදෙන එකේ මාත්‍රය එක වෙන විදිහට තෝරගෙන තියෙනවා මම. මේක ඉස්සරහට සංගුණකයක් දැම්ම තමයි. වර්ගපදයකින් එහෙම මම බෙදුවේ නැහැ. මේ වර්ගපදයකින් අපට බෙදන්න බැරිද? වර්ගපදයකින් බෙදීමත් අපට කරන්න පුළුවන්. අපි බලමු වර්ගපදයකින් බෙදන්නේ කොහොමද කියලා. ඕනෙම බහුපදයක් අරගෙන ඒක වර්ගපදයකින් බෙදන්න පුළුවන්. සර් අපිට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න බහුපදයක ශ්‍රිතයක මාත්‍රය පූර්ණ සංඛ්‍යාම වෙන්න ඕනේද? ඒ කියන්නේ භාග බලයක් හෝ ඍණ බලයක් එන්න පුළුවන්ද කියන කතාව? ඔව්. අතන් x භාග බලයේ ධන 1. මෙහෙම එකක් බෙදන්නේ x ධන 1. නෑ අපිට එහෙම දේවල් නෑ. මේ විදිහ අවස්ථා අපට ලැබෙන්නේ නැහැ. අපි මේ විදිහ අවස්ථා සලකන්නේ නැහැ. ඒක බහුපදයේ විදිහට අපි සලකILLට ගන්න නැහැ. ඒකින්ද අපට හැමතිස්සෙම ගන්න වෙන්නේ ධනපූර්ණ සංඛ්‍යා සඳහා. හරි බිංදුව හෝ ධනපූර්ණ සංඛ්‍යා සඳහා. එහෙනම් අපි බලමු තවත් බහුපදයක් අපි කොහොමද දෙවෙනි බලයකින් එන එකක්. ඒ කියන්නේ වර්ගපදයකින් බෙදන්නේ. ඒ විදිහ එකක් අපි බෙදුවේ නැහැ. වර්ගපදයකින් බෙදීමක් කරේ නැහැ. අපි බලමු වර්ගපදයකින් බෙදුවාම කොහොමද කියලා. වෙනසක් නැහැ. අර විදිහටම යන්න පුළුවන්. අපි දරුවනේ අරක හොඳට පැහැදිලි කරගත්තා නම්. අපි ඒක තේරුම් ගත්තා නම් හොඳට. වර්ගපදෙයි කියන ප්‍රශ්නයක් මෙතෙන්ට ඇති වෙන්නේ නැහැ. හැබැයි අපි බලමු පොඩි බහුපදයක් වර්ගයකින් බෙදන්නේ. පතන් මට පොඩ්ඩක් උදව් කරනවා බහුපදයක් කියනවාද පොඩි? අපි ගත්තොත් 2x ඝනය 3x වර්ගය ධන 5x ධන 6 මම කියන්නේ 2 2x ඝනය 3x වර්ගය ධන 5x ධන 6 දැන් මේකයි දරුවනේ මේ ඕනේ කෙනෙකුට දැන් ওই දරුවන්ටත් මෙහෙම එකක් කියන්න පුළුවන් අපිට ඉගෙන ගත්තා නම් අපි ඕනෙම බහුපදයක් කියලා අපිට ওই විදිහට ඉලක්කම් දාත. හැබැයි මේ ඉලක්කම් දානකොට මම නම් පොඩ්ඩක් එකඟ නැහැ මේ පුතා දීපු ඉලක්කම් ඒ ටික ලොකුයි වගේ මට වෙන්නේ. ඒක ඉතින් ගානක් නැහැ. කොහොම වුණත් අපිට ගාන හදාගත හැකියි. මේ ඉලක්කම් ටික ලොකුයි. මම හැබැයි තෝරගන්නවා x වර්ග ධන 1කින් බෙදන්න. එතකොට එහෙනම් අපි දැන් චූට්ටක් අරට වඩා ඉක්මනින් හිතන්න පුළුවන් නම් හොඳයි. එතකොට අපිට 2x මෙතෙන්ද දැම්මා. එහෙනම් මේකෙන් වැඩි කරාම 2x ඝනය. මේක මේකෙන් වැඩි කරා ධන 2x. හන්දෙන් දරුවනේ මෙතන නෑ වර්ගපදයක් අපට. නමුත් මේකේ වර්ගපදේ තියෙනවනේ. ඒක අපි එහෙනම් ගන්න 3x වර්ග. හැබැයි x පද නම් අපිට මෙතන තියෙනවා. x පද දෙකක් මෙහෙම තියෙන ඉඳ අපිට මේ දෙක එකට සලකන්න වෙනවා. ඒ කියන්නේ 5x වලින් 2x අඩු කරන්න වෙනවා අපට. 5x වලින් 2x අඩු කරන්න වෙනවා.
එතකොට ඒ විදිහේ තැනක් මං වෙනම මෙහෙම රවුම් කරලා ඒ විදිහට දැම්මා. දැන් විභාගකදී වුණත් මෙහෙම රවුම් කිරීලි ඒ විදිහේව දැම්මයි කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. ඒව ගැන එච්චර ගණන් ගත යුතු නැහැ. බලන එක්කෙනා ඒවට වැරද්දයි මින් කරන්නේ නැහැ. ධන 3x ධන 6. දැන් එහෙනම් වර්ගයක් එන්න. මෙන්න මෙතන වර්ග තියෙනවා, මෙතනත් වර්ග තියෙනවා. එහෙනම් අපට දාන්න වෙන්නේ මෙතෙන්ට දරුවනේ 3 ඉලක්කම් විතරයි. 3 ඉලක්කම දාපු ගමන් මෙතනින් එනවා 3x වර්ගය. ධන 3. දැන් ආපහු අඩු කරනවා අපි. x පද තියෙන්නේ මේක විතරයි. මේ දෙක කැපිලා ගියා. මේ x පදේ 3x. 6න් 3ත් 3යි ධන 3. 3x ධන 3. දැන් 3x ධන 3 x වර්ගයෙන් බෙදා ගන්න බෑ. අන්න ඒක තමයි අපි දැනගත යුතු දේ. එහෙනම් මේ ඉතිර වෙන එක ශේෂය වෙනවා සම්පූර්ණේ. එතකොට එහෙනම් අපට ලියතෑයි ශේෂය 3x ධන 3. ශේෂය සොයන්න අවශ්‍ය නම් ওই විදිහට සොයාගත හැකියි. ශේෂයේ උත්තරයක්ද කියන එක අපි මේක ඇත්තටම සැලකුවේ නැහැ. ඒ උත්තරේට වශයෙන් අපි සලකන්නේ යන්නේ අපි මේ බහුපද බෙදීමක් ගැන සැලකුවේ. අපි දීර්ඝ බෙදීමේ කියලා අපි කරන්නේ ඔන්න ඒ වැඩේ තමයි. දිගටම දීර්ඝ බෙදීමට ඔහොම ගන්න මං වර්ගයකුත් බෙදුවා. අප බලමු මේ සංශ්ලේෂ බෙදීමේ කියන්නේ මොකද්ද ඒක? සංශ්ලේෂ බෙදීම. මේකටම තමයි සින්තටික් කියලා කියන්නේ අපි. අපි මේ ඉලක්කම් බෙදීම දැන් අයින් කරලා දාමු, මකලා දාමු අපි ඒ අවස්ථා. සංශ්ලේෂ බෙදීමේ කියන එක ලේසියි. හැබැයි මතක තියා ගැනීමත් ආපහු ඒක වැරදුනොත්, ඒ කියන්නේ කරපු දේ වැරදුනොත් අපිට ටිකක් චෙක් කර ගැනීමේ අවස්ථාවක් නැහැ. මේක වගේ අපිට පේලි එහෙම අදාගෙන වෙනස් කරගෙන එහෙම යන්න බෑ. අපි මේ සිතය ගන්න බෑ අපට මේ විදිහ එකක්. අපි මේ විදිහ සිතයක් ගනිමු. x වර්ග ධන x ධන 1. x ඉන එකෙන් බෙදන්න තියෙනවා කියලා හිතමු. මෙහෙම බෙදන්න තියුණොත් අපිට. අපි කරන්නේ මේ විදිහ එකක්. මේවේ සංගුණක ලියනවා. x වර්ග ඉස්සරහා සංගුණක 1යි. x ඉස්සරහා සංගුණක 1යි. නියත පදේ 1යි. ඔය ටික කොහොම ලියාගත්ත? x ඉන එකෙන් බෙදන්න ඕන නම් මෙතෙන්ට 1 දානවා. ඒක එකේවම හතරක් ඇවිල්ලා නේ. දෙකේටම එක එක ඇවිල්ලා තියෙනවා. එතකොට මෙතන අපි ඉරක් ගහලා මෙන්න මෙම් පේලියක් ගන්නවා. මේක ගන්නවා මෙතෙන්ට 1. එක්වරක් එක එකයි කියලා මෙතනින් දානවා. 1යි 1යි 2යි. දැන් දෙවරක් එක 2යි. 2යි 1යි 3යි. අන්න බොහොම ලේසි වැඩක් කරේ. මේකෙන් කොහමද අපි උත්තරේ ලියන්නේ? මෙන්න මෙහෙමයි බෙදුවාම එන උත්තරය එන්නේ අපට. මේක දිහා බලාගෙන අපි ලියන්නේ. උත්තරේ එන්නේ x ධන 2. ශේෂේ එන්නේ එහා කොනේ එක 3. උත්තරේ මේක, ශේෂේ මේක. බොහොම ලේසි වැඩක්. හැබැයි කරේ මොකද්ද කියලා පැහැදිලිතාවය අඩුයි. සර් අපිට පුළුවන්ද සංශ්ලේෂ බෙදීමේ තවත් උදාහරණයකින් පැහැදිලි කරන්න සංශ්ලේෂ බෙදීම කොහොමද වෙන්නේ? ඔව් අපි බලමු නේද පුතා. මේ විදිහ අවස්ථාව බලමු. තව ටිකක් බලන්න නැතුව කොහොමත් අපට තේරෙන්නේ නැහැ මේ මොකද්ද මේ කියන එකනේ. කොහොමත් මං ගත්තෙත් එතන වර්ගපදයක්. අපි ඝනපදයකට ගිහිල්ලා බලමු. 2x ඝනය ධන x ධන 1 කියලා මං නිතරම තෝරගන්නේ මේ මොනවද මේ විචල්ලේ ඉස්සරහා තියෙන සංගුණකේ පොඩි ඒවා. ඕගොල්ලෝ ගානක් හදනකොට ගානක් තේරුම් ගන්නකොට මේ විචල් ඉස්සරහා ලොකු ඒවා ඕනේ නැහැ. පොඩි ඒවට තේරුම් ගන්න. සමහර ළමයින්ගෙන් ඇහුවාම සමහර ළමයි මේ ලොකු ඉලක්කම් කියන ඒවට. එහෙම අවශ්‍ය නැහැ. පොඩි පොඩි දේවල් තමයි අපි ඉගෙන ගන්න ඕනේ. ලොකු ඒවෙන් අපිට කිසි වැඩක් නැහැ. විභාගෙටත් එන්නේ පොඩි පොඩි දේවල්. එහෙම නැත්නම් විභාගෙදී හොඳට සුළු වෙන ඒවා දෙන්නේ. අපි මේක බලමු 2x ධන 1කින් බෙදන්නේ. 2x ධන 1කින් සින්තටික් බෙදීම, එහෙම නැත්නම් සංශ්ලේෂ බෙදීම කරනකොට පොඩ්ඩක් වෙනසක් කරන්න වෙනවා අපට. එක සැරේම කරන්න බෑ. ඒ කියන්නේ මේක උඩයි යටයි දෙකෙන් බෙදා ගන්න වෙනවා. දෙකෙන් බෙදුවාම එන උත්තරේ මන් ලියන්න x ඝනය ධන භාගය x ධන භාගය. මෙතන එතකොට x ධන භාගය.
දැන් අර වගේ අපි මේවයි සංගුණක ලියන. x ගණයේ සංගුණකය 1යි. දරුවනේ අපි හිතන්න ඕනේ මෙතන x වර්ග පදයක් දීලා නැහැ. x වර්ග පදයක් දීලා නැහැ. x වර්ග පදයක් අපි ගන්න ඕනේ. x වර්ග පදයක් ගන්න ගියාම මේකේ සංගුණකයේ බිඳුවයි කියන එක තමයි අපි ගන්නෙ. x වර්ග සංගුණකයේ බිඳුවයි x වල සංගුණකයේ 1යි නියත පදයේ 1යි. එතකොට බෙදීමට තියෙන්නේ මේකේ අපි සලකන්නේ බෙදීමට ඍණ භාගය. මම පැහැදිලිද මං කරා දෙයි. බෙදීමට ඍණ භාගය ගත්තේ. මේකේ බෙදීමේදී ධන එක ගත්තේ. මෙතන තියෙන විදිහට මෙතෙන් ධන තියුණාම මෙතෙන්ට ගන්න ඍණ භාගය. එතකොට මේක මේ පේළිය මෙහෙම අපි ඉරක් ගහ ගන්න. මේ ඉලක්කම මෙහෙම මෙතෙන්ට ගන්නවා. ඊට පස්සේ එක ඍණ භාගයෙන් වැඩි කරා. මෙන්න මේ දෙක එකතු කරා. එතකොට එන්නේ ඍණ භාගෙම. හරිද දරුවනි? මේක මෙතන ලිව්වා, මේක කෙලින්ම ලිව්වා, මේක මේකෙන් වැඩි කරලා ලිව්වා, මේ දෙක එකතු කරා. ඍණ භාගය. දැන් මේ ඍණ භාගය වැඩි කරනවා. එතකොට එනවා අපට 4න් එකක්. දැන් මේ දෙක එකතු කරනවා. එතකොට එන්නේ 5 බෙදීම 4යි. ආපහු මේ දෙක වැඩි කරනවා. එතකොට මෙතනින් එනවා ඍණ 5 බෙදීම 8යි. හරිද? ඍණ භාගය මේකෙන් වැඩි කරා. ඍණ 5 බෙදීම 8යි. දැන් මේ දෙක එකතු කරනවා. එතකොට මොකද වෙන්නේ? 3 බෙදීම 8යි. 1 ඍණ 8න් 5නේ. 1 ඍණ 8න් 5යි කියන්නේ 8න් 3. අන්න දැන් අපි උත්තරේ ලියනවා. උත්තරේ මේක ලියනවා. මෙතෙන්ට ලියතයි x ගණන්නේ බෙදුවේ x වර්ග. මේක ලියතේ ඍණ භාගයයි x. හරිද? මේක ලියනවා නියත පදේ ධන 5 බෙදීම 4යි. ශේෂය ලියනවා ඉතිරි එක. මේ ශේෂය ලියද්දී අපි පොඩි වැඩක් කරන්න වෙනවා අපට. මොකද මේ උඩයි යටයි මේක දෙකෙන් බෙදුවානේ. උඩයි යටයි දෙකෙන් බෙදුව නිසා මේ ශේෂය අපට දෙකෙන් වැඩි කරලා ලියන්න වෙනවා. දෙක වැඩි කිරීම 8න් 3. ඒ කියන්නේ 4න් 3යි ශේෂය. ශේෂයක උත්තරේ එන්නේ මේක. ඉතින් ඕක නිකම් මේ අරහෙට මෙහෙට ඉලක්කම් දම දම මැජික් එකක් කරන වගේ එකක්. ඉතින් ඒකින්දයි මම කිව්වේ මේක සාමාන්‍යයෙන් මතක හිටින්නේ නැහැ. අන්තික මේක කොහේ හරි වැරදුනොත් අපි මොකක් හරි ධන ඍණ හරි ඉලක්කමක් හරි වැරදුනොත් මොකද කරන්නේ? ආයෙ සම්පූර්ණයෙන් හදන මිසක් මේක චෙක් කරගන්න හරි අමාරුයි. අර දීර්ඝ බෙදීම නම් එහෙම නෙමෙයි. දීර්ඝ බෙදීම නම් චෙක් කර කර යන්න පුළුවන්. මේක අනිත් එක මේක ඉක්මනින්ම අමතකත් වෙනවා. මේ අවස්ථාව ඉක්මනින් අමතක වෙනවා. ඒකින්ද මේක නිතර නිතර රිවයිස් කර කර. එහෙම නැත්නම් නිතර නිතර මතක් කිරීම සඳහා විවිධාකාරයේ ගණන් ගන්නවා. මං හිතන්නේ දැන් ඕගොල්ලොන්ට උනත් යම්කිසි බහුපදයක් ලියන එක, යම්කිසි පදයකින් බෙදෙන එක එක් කරන්න පුළුවන්. හැබැයි අපට විභාගෙදි තව දෙයක් තියෙනවා. බහුපද බෙදීමක් කියන එකත් එක්කම තව කියන දෙයක් තියෙනවා, ශේෂය තෙවීම. සර් අපිට පුළුවන් ද දීර්ඝ බෙදීමේදීත් අපි දැක්කා සංශ්ලේෂ බෙදීමේදීත් යම් ශේෂයක් අපිට ලැබුණා. එතකොට මේ ශේෂය උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේදී හෝ වෙනම ගැටලුවකදී ශේෂය එක්වරම අහනවා නම් එක් ශ්‍රිතයකින් තව ශ්‍රිතයක් බෙදුනහම ශේෂය කුමක්ද කියලා ශේෂ ප්‍රමේය භාවිතාව වෙන අයුරු. ආ ඒ පතන් පුතාහනේ තමයි ඇත්තටම වැදගත්. ශේෂ ප්‍රමේයෙන් විතරක් ගණන් හදන්න අපට තියෙන. ශේෂ ප්‍රමේය විතරක් යොදාගෙන එහෙම නැත්නම් ශේෂයේ විතරක් තෙවීම ඔස්සේ ගැටළු විසඳීම ගොඩාක් ගණන් වල තියෙනවා. විභාගයේ තියෙන ගණන් ගොඩක් තියෙන ශේෂයේ විතරක් යන්නේ. එහෙනම් ශේෂයේ විතරක් යන්නේ කියන එකට මේ ක්‍රමෙම වෙන්න ඕනේ නැහැ. මීට වඩා ශේෂයේ විතරක් යන්න පුළුවන් ක්‍රම ලේසි ක්‍රම තියෙනවා. ඒ කියන්නේ අපි ගත්තොත් x වර්ග ඍණ 4 කියන එක. x ඍණ 2න් බෙදුවා. ඇත්තෙන්ම අපි දන්නවා අපි කලිනුත් ගත්ත ඒ විදිහ අවස්ථාව ශේෂයක් නැහැ. ඉතින් ඕක කරන්න පුළුවන් තව ක්‍රමයක් තියෙනවා අපිට. ශේෂයක් නැහැ කියන එක. fx කියලා ගන්නවා මේ සිතේ. x වර්ග ඍණ 4. ඊට පස්සේ x ඍණ 2න් බෙදනවා නම්. x ඍණ 2න් බෙදනවා නම් අපි කරන්නේ x ඍණ 2න්. බෙදද්දී x සමානයි 2 ආදේශ කරනවා. x සමානයි 2 ආදේශ කරාම x සමානයි 2 ආදේශයෙන් අපට එනවා f2 සමානයි 2 වර්ගයේ ඍණ 4. ඒ කියන්නේ බිඳුව. අනේ ශේෂයක් නැහැ කියන එක ඔය විදිහට හදන්න පුළුවන් අපට. මොකද්ද මේ
මේකත් එක්ක ගැලපෙන අපට ශේෂ ප්‍රමේය කියලා එකක්. මේකත් එක්ක අපි මේක ඉස්සරින් අපි යන්න ඕනේ. මම මේ පොඩි අවස්ථාවක් පෙන්වුවේ ශේෂ ප්‍රමේය කියන එකට. ශේෂ ප්‍රමේයන් කියන්නේ මොකක්ද කියන එකක් බලමු. අපි දැන් ගන්න ඕනේ ශේෂ ප්‍රමේය. ශේෂ ප්‍රමේය. ඒ කියන්නේ ඉතිරි විතරක් හොයන ක්‍රමය. ශේෂ ප්‍රමේය කියන්නේ ඉතිරි වෙන කොටස විතරයි හොයන්නේ අපි. ඉතින් ඒකට අපි අර්ථ දක්ව ගන්නවා මේ විදිහට. Fx කියන බහුපදය. Fx බහුපදය. Fx බහුපදය ඒ නියතයක් වන. ඒ කියලා නියතයක් ගන්නවා. ඒ කියන්නේ ඉලක්කමක් කියන විදිහ අදහසක්. හරි. ඒ නියතයක් වන අපි x ඉනේ ඒකෙන් බෙදෙනවා. ඒ නියතයක් වන x ඉනේ ඒකෙන්. හරිද? Fx කියන බහුපදය x ඉනේ ඒකෙන් බෙදන්න යන්නේ. ඒ කියන්නේ මොකද්ද කියලා හඳුන්නගෙන මම ලිව්වේ. Fx බහුපදය ඒ නියතයක් වන x ඉනේ ඒකෙන් විදීමෙන් විදීමෙන් ලැබෙන ශේෂය විදීමෙන් ලැබෙන ශේෂය FA වේ. මේක ප්‍රමේයක් විදියට ලිව්වේ. විදීමෙන් ලැබෙන ශේෂය FA කියලා ලිව්වා. එහෙනම් ඉතින් ප්‍රමේයක් විදියට ලියනවා නම් මම ඒක ඔප්පු කිරීමක් විදියට යන්නත් ඕන. දැන් මම ආපහු මේ විදිහ එකක් ගන්නවා. දැන් පහ දෙකෙන් බෙදුවොත් එහෙම මන් දීර්ඝ බෙදීමට යන්න. පහ දෙකෙන් බෙදුවාම දෙවරක් දෙක හතරයි ඉතිරි එකයි. එතකොට මේක මට ලියතේ හැ ඕනනම් පහ සමානයි දෙක වැඩි කිරීම දෙක ධන එක. ඔය විදිහට අපි මෙතනත් ලියනවා. එහෙනම් ශේෂය අපි දන්නේ නැහැ කියලා හිතලා ශේෂයස වෙනවා ප්‍රමේයන්නේ. එතකොට ඒකේ සාධනෙට අපි ලියනවා. සාධනෙට අපි ලියා ගන්න මේ විදිහට එක. අවස්ථාව. Fx කියන බහුපදය සර්ව සමයි x ඉනේ ඒකෙන් බෙදුවාම උත්තරයක් එන්න පුළුවන් යම් කිසි. අපි දන්නේ නැහැ එන උත්තරේ. මෙතන දන්න උනාට දෙක බෙදුවාම උත්තරේ දෙකයි කියලා දන්න උනාට අපි මෙතෙන්දි දන්නේ නැහැ උත්තරේ. ඒකින්ද අපි ඒ උත්තරේට වෙනම ආපහු සිතයක් ලියනවා gx. ඊට පස්සේ ශේෂයට අපි ලියනවා ධන r කියලා. අපි ශේෂය දන්නේ නැහැ gx දන්නේ නැහැ. හැබැයි අපිට මෙතන දරුවනේ gx වල ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. ශේෂය සොයන එක විතරයි අපි යන්නේ. එහෙනම් ශේෂය සොයන්න අපි මේකේ x සමානයි a කියලා ආදේශ කරනවා. x සමානයි a ආදේශයේ. x සමානයි a ආදේශ කරාම මොකද්ද වෙන්නේ කියලා අපි බලමු. x සමානයි a ආදේශ කරාම මේකට එනවා fa. මෙතන එනවා බිඳුව. මෙතෙන්ට එනවා GA. බිඳුවෙන් වැඩි කරාට වෙනසක් නැහැ. ඒක මේක එනවා ධන R. ඒතර මේක බිඳුවයි FA සමානයි R. එහෙම නැත්නම් R සමානයි FA. මේ කියන්නේ ශේෂ FA වුණා. අන්න ශේෂ ප්‍රමේයය කියලා අපි ඔප්පු කරගන්නේ ඔන්න ඔය අවස්ථාව. ශේෂය යගේ FA කියලා සොයාගන්න එක තමයි දුවේ පුතේ අපි මේ ශේෂ ප්‍රමේය කියලා ඔප්පු කරගෙන යන්නේ. කියන්නේ මෙතන ඉඳන් අපි ගියේ සාධනේ. දැන් මේකෙදි මම මෙතෙන්දි ඉරි කෑලි තුනක් ලිව්වා. මෙහෙට එනකොට ඉරි කෑලි දෙක කරලා. ඒ මං වැරදිනේ කරන වැඩේනේ. ඕනනම් මේකටත් සමාන ලකුණ දාතෑයි ඕනනම් නොදා ඉන්නත් පුළුවන්. එහෙනම් ප්‍රශ්නයක්. ඉරි කෑලි තුනක් ලියන්නේ මොකද? ඉරි කෑලි තුනක් ලියන්නේ අපිට මේක මේ පැත්ත වෙනමයි මේ පැත්ත වෙනමයි සම්බන්ධ වෙනවයි කියන එක පෙන්වන්න. ඊට පස්සේ මම ඒක නොසලකා හැරලා තමයි මෙහෙම අදල් තියෙන්නේ. ඉතින් මෙහෙම ලිව්වත් මේකට ඉරි කෑලි දෙකක් ලිව්වත් ඕගොල්ලෝ ලකුණු දීමේදී ප්‍රශ්නයක් හිතින් නැහැ. ඒකින්ද මේක ඉරි කෑලි දෙකකින් යම් කිසි කෙනෙක් ලියලා තියුණායි කියලා වැරද්දක් නැහැ. ඉතින් වඩාත් හොඳයි ඉරි කෑලි තුනක් ඒක ලියනවා නම් ඒ කියන්නේ අපි ටෙක්ස්ට් බුක් එකක් වගේ එහෙම එක දිනම් අපි දකින්න ඕනේ මේ විදිහවස්ත.
හැබැයි ඒකට සඳහා ලකුණු වෙන් වෙන්නේ නැති ඉඳ අපි ඒක සමාන ලකුණු තම තම එහෙමම ගිල්ල එක ශේෂය කියලා ගන්නවා. ඒකින්ද ඒක ගැනත් එච්චර සැලකිල්ලක් අවශ්‍ය නැහැ අපට. ශේෂ ප්‍රමේය මේක ඔප්පු කිරීම විභාගවලදී දීලා තියෙනවා. මේක ඔප්පු කරන්නයි කියලා දීලා තියෙනවා. ඉතින් මේ ශේෂ ප්‍රමේය තව ටිකක් එහාට අපිට ගන්න වෙනවා. මේ අපි ඉස්සල්ලා ඊට ඉස්සල්ලා මේ ශේෂ ප්‍රමේය දෙන ආපව උදාහරණයකට යමු. අපි ආපව බහුපදය ලියාගනිමු. x 4 බලයේ ධන 2x ධනය ධන x ධන 1 ධන 1 කියලා අපි මේක බෙදන්න. මේක x අපි තෝරගනිමු. x ධන 1ෙන් බෙදී x ධන 1ෙන් බෙදුව විට ශේෂය අපි ගැටලුවක් විදියට ලිව්වොත් ශේෂය සොයන්න. මොම ලියද අපිට? ගැටලුවක් විදියට දරුවනේ අපිට ශේෂය සොයන්නේ කියලා. අපි එතකොට කරන්නේ fx මෙතන ලියා ගන්නවා. x4 බලය ධන 2x ගණය. ධන x ධන 1. ඉතින් අපි x ධන 1ෙන් බෙදනවා කියලා. මේ x සමානයි ඒ ආදේශ කරා වගේම තමයි x ධන 1ෙන් බෙදනවා කියලා අපි කරන්නේ. ඍණ 1 ගන්නවා. අපි ඕනනම් ලියමු fx ලියන්න කලින් x සමානයි ඍණ 1 කියලා. x සමානයි ඍණ 1. මේක ආදේශ කරන. එතකොට f ඍණ 1 සමානයි ඍණ 1 ේ 4 වෙනි බලය. අපි මේ ටික මකලා දාමු. ඒකත් එක්ක අපහැදෙන්නේ. හරි. ඍණ 1 ේ 4 ේ බලය ධන දෙවරක් ඍණ 1 ේ ඝනය. ධන ඍණ 1 ධන 1. මේක නම් දීපතේ කැපිලා යනවා ධන 1යි ඍණ 1යි. එතකොට මෙතනින් එනවා ඍණ 1 ේ 4 වෙනි බලය කියන්නේ 1යි. ඍණ ඍණ 1 ේ ඝනය කියන්නේ ඍණ 1යි. ඒකින්ද මෙතනින් එනවා ඍණ 2යි. 1 ඍණ 2 ඍණ 1යි. මෙන්න ශේෂය අපිට ඇවිල්ලා තියෙනවා. අර මං ලියාගත්ත ඕනෑම බහුපදයක් ලියන්නේ ඔහේ. ඔහේ සාධාරණ අවස්ථාවල ලියාගෙන යනවා. ඊට පස්සේ ඒක x ධන 1ෙන් බෙදුවා. එතකොට x ඍණ 1යි කියලා අවශේෂය. දැන් අපි මෙතෙන්ට x වල සංගුණක 1 නොවි වෙනත් එකක් 3 2 ඒ විදිහකට වුණා. ඒ විදිහ අවස්ථාවත් වුණත් ඒත් ඔයක කෙලින් ආදේශ කරේ අර අපි කලින් සැලකූ සින්තටික් බෙදීම. සින්තටික් බෙදීමේ වගේ කරන්න අවශ්‍යතාවයක් නැහැ. අපි ඕන ඒ විදිහ අවස්ථාවක් ගනි මේ ගානම දරුවනේ අපි පොඩ්ඩක් වෙනස් කරලා ගනිමු. මේක 3x ධන 1ෙන් බෙදනවා කියලා හිතමු. ඉස්සල්ලා මං 2x ගානක් ගත්ත නිසා මං ගත්ත 3x ධන. එතකොට මේකෙන් බෙදනවා නම් අපි fx ලියාගත්තොත් x වල 4 ධන 2x ගණය ධන x ධන 1. එතකොට x සමානයි ඍණ 1 යටින් 3. x සමානයි ඍණ 1 යටින් 3යි ආදේශ කරන්න ඕන. මේ ආදේශ කරා. එතකොට අපිට එනවා f ඍණ x වෙනුවට ඍණ 3 එක දානින්ද මෙතෙන්ටන් ලියනවා. කවුරු හරි දරුවෙක් මේ fx කියලා ලියන්න නැතුව fx කියලා ලියන්න නැතුව මේ හිතේට කෙලින්ම ආදේශ කරගෙන ගියොත් ඒත් එහෙම ප්‍රශ්නයක් හිතින් නෑ. ලකුණු ගැනීමේදී ප්‍රශ්නයක් නෙමෙයි ඒක. හරි. ඒක ගැන එහෙම හිතන් දෙයක් නෑ. මේකට කෙලින්ම ඍණ 3 එක ආදේශ කරලා ශේෂය කියලා උත්තරේ දෙනවා. ආදේශ කරලා තියෙනවා නම් ශේෂය හරියට ලියලා තියෙනවා නම් ලකුණු ගන්න පුළුවන්. විභාග සම්බන්ධයි නැත්නම් අපි මේ කරන්නේ වට විභාග කේන්ද්‍රීයයි. විෂය දැන ගැනීම විතරක් නෙමෙයි විභාග ගැනත් අවධානයක් තියෙන්න ඕනේ. ඒකින්ද ඒකේ ලකුණු ගන්න විදිය වැදගත් වෙනවා. ඒක අනුව දැන් අපි මේකට ගත්තාම ඍණ 3 එකේ 4 බලය ධන දෙවරක් ඍණ 3 එකේ ඝනය ධන ඍණ 3 එක ධන 1. දීපතේ මම මේ ධන ඍණ දෙකක් ආපු හැටි ඒගොල්ලෝ සමහර වෙලාවට එහෙම දේවල් කරන්නේ නැහැ. වරහණක් දාන එහෙම තියෙන්න ඕනේ සාමාන්‍යයෙන්. ඒ කියන්නේ ගණිත කර්ම දෙකක් එකතැන આવොත් අපි වරහණක් පාවිච්චි කරන්න ඕනේ. එතකොට මෙතන 3 4 බලය කියන්නේ 9යි 27යි 81යි. 81 1 යටින් 81. ඍණත් 4 බලයක් ගියාම ධන වෙනවා. ඊට පස්සේ මෙතන හැබැයි ඍණ එනවානේ. ඍණ දෙවරක්
තුනේ ගණය කියන්නේ 27යි. ඍණ තුනෙන් එක ධන එක. මෙතන ඉලක්කම් වල සුළු කිරීමක් තියෙන්නේ. ඒක ඉතින් සාමාන්‍ය දෙයක්. ඉතින් අපට ඕන නම් 81 පොදු ගුණාකාරය අරගෙන ලියතේ. එහෙම ලිව්වොත් 1 ඍණ එවරත් 3 6යි. ඍණ 3න් බෙදුවා 81 27යි. ධන 81. අසූ එකයි එකයි අසූ දෙකයි ධනපේ පද. ඍණ පද ගත්තාම 27යි 30යි 33යි. ඍණ 33 බෙදීම 81. ආපහු ලිව්වොත් 12න් 3ක් 9යි 7න් 3ක් 4යි. 49 බෙදීම 81. ඔන්න ශේෂයේ විදියට ඕක අපිට ගතේ. ওই විදියට සුළු කිරින් කරගෙන යතේ අපට. ඒ කියන්නේ මේ විදිය පද්ධති වුණත් ගන්න පුළුවන් අපට. සර් අපි අපිට ඔතනදී ප්‍රශ්නයක් ඇති වෙනව නේද x ධන 1 x ධන 2 එහෙමත් නැත්නම් 2 x ධන 3 වැනි සරල ප්‍රකාශ වලින් නැතුව වඩාත් යම් තරමක සංකීර්ණතාවයක් තියෙන 2 x වර්ගය ධන 1 x ඝනය ධන 2 වගේ සාධකයකින් බෙදන්න කියලා කිව්වොත් අපිට ශේෂ ප්‍රමේය භාවිතා කරලා ශේෂය හොයන්න පුළුවන්ද x වර්ගය ධන 1 වගේ ශ්‍රිතයකින් බෙදන්න කියලා කිව්වහම ඔව් ඒ පුතාහන ප්‍රශ්නේ හරියටම හරි ඒක තමයි මටත් ඊළඟට ඕනිකමක් තියුනේ මේ ප්‍රශ්නෙට අපි එන්නේ කොහොමද කියලා දැන් මේ විදියව බෙදන්න පුළුවන් කියන එකේ අපි ඉන්න ඕනේ ඊළඟ මුල්ම දේ තමයි අපිට මේම දේවල් නම් බෙදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඡේචේ සෙවීම පුළුවන්. බෙදන්නත් පුළුවන් ඡේචේ සෙවන්නත් පුළුවන්. දැන් මේ විදිය ක්‍රමයකට අපි ගිහිල්ලා අපිට මේ සිතේම අපි ගන්නවා. මේ සිතේම අරගෙන මම බෙදීමක් ගන්නවා x වර්ග ධන එකේ. මේ ළමයින්ට අපේ දරුවන්ට හොඳම වැඩක් මෙන්න මෙතන සිදු වෙනවා. මේ පුතාත් ඇහුවේ හොඳම ප්‍රශ්නයක් කියන්නේ x වර්ග ධන 1. බෙදු විට ශේෂය. බෙදු විට ශේෂය සොයන්න. මෙහෙම ගානක් ආවොත්. ඉතින් අපි අර මේ ක්‍රමයටම යනවා. අපි මේක මකලා ඉවරලා මේ විදිහට යමු. fx කියන එකට fx වශයෙන්ම මම මේක කියන්නම් x 14 බලයේ ධන 2x ගණය ධන x ධන 1 ඉතින් x වර්ග ධන 1ෙන් බෙදෙනවා කියන්නේ x වර්ග සමානයි ඍණ 1 ආදේශ කරනවා x වර්ග සමානයි ඍණ 1 ආදේශය එතකොට අපට පුළුවන් x වර්ග තියුණොත් ඍණ 1 ලියා ගන්න පුළුවන් x 4 බලයේ තියුණොත් ධන 1 ලියන්න පුළුවන්. x ඝනයේ තියුණොත් අපි ලියන්න වෙන්නේ x වර්ග වැඩි කිරීම x. එතකොට x වර්ගය කියන්නේ ඍණ 1යි එතකොට ඍණ x. ඔහොම ලියාගත්තේ. අපි මේ විදිහට ලියමු මේක. f මෙතෙන්ට මට ලියවීමේ පොඩි අපහසුතාවක් තියෙනවා ඍණ 1ේ මූලයේ ධන හෝ ඍණ වගේ කල් ලියන්න වෙනවා. ඒක ගැන අපි නොසලකාම මේකට එමුකෝ. එතකොට ඍණ 1ේ වර්ගය ධන 2යි ඍණ 1යි x ධන x ධන 1 සමානයි එතකොට මෙතනින් එනවා 1 ඍණ 2යි x ධන x ධන 1 දැන් මොකක්ද දෙන්නේ ඍණ x ධන 2 මෙන්න ශේෂය කියලා මෙහෙම එකක් එනවා මේක මේ උත්තරෙත් හරි මේ උත්තරේ හරියන්න ඕනේ හැබැයි මේ ක්‍රමේ පිළිගන්නේ නැහැ ලකුණු දෙන්නේ නැහැ ඔයගොල්ලෝ මේක මේ විදියට හැදුවොත් එහෙම ඕකට ලකුණු ලැබෙන්නේ නැහැ. ඇයි ඒ? අපිට උත්තරෙත් හරියනවා නම් නේ සමාන දරුවන්ට ලොකු ප්‍රශ්නයක්. උත්තරයක් හරියනවා නම් ඇයි දෙන්නේ නැත්තේ? අපි සමානට ටර්ම් ටෙස්ට් එකක් වගේ එකදී ලකුණු දුන්නාම සර් අපේ උත්තරේ හරිනේ ඇයි සර් ලකුණු දුන්නේ නැත්තේ? එහෙම හරියන්නේ නැහැ. හදන ක්‍රමයේ තමයි වැදගත්. ක්‍රමය අතාත්තික නම් ලකුණක් දෙන්න හරි අමාරු වෙනවා. මෙතන හැම එකක් වෙලා තියෙනවා x වර්ගය කියන්නේ ඍණ 1 වුණොත් x වර්ග සමානයි ඍණ 1 නම් x වලගේ මොකද වෙන්නේ x අතාත්තිකයි එහෙනම් කොහොමද අපි ගණන් හදන්නේ අතාත්තික ගණන් හදන්න නෙමෙයි මෙතන තියෙන්නේ අපිට අතාත්තික ගණන් හදන පාඩමක් වෙනම තියෙනවා මෙතන අතාත්තික ගණන් හදන්නේ නැහැ අපි
එක් සතාත්තික නම් කොහොමද අපි ඒ වැඩේ කරන්නේ? බෑ, ඒක කරන්න බෑ. ඒකින්ද මේකට ලකුණු දෙන්නේ නැහැ. මේ ක්‍රමයේ වැරදි ලකුණු නැත. දෙදස් දහතුනේදී මං කතා කරත් එක ඒ කියන්නේ පේපර් එක හදන ඒත් එක්කත් කතා කරා මේ විදිහ ක්‍රමයකට ලකුණු දෙන්නේ බැහැයි කියන එක ඒත් එක්කයි. ඉතින් මේකට ලකුණු හම්බෙන්නේ නැහැ. ඇත්තෙන්ම ලේසි වගේ ළමයින්ට තේරෙන්න පුළුවන්. නමුත් කරන්න දෙයක් නැහැ. අතාත්තික දේවල් එක්ක මෙතන වැඩ කරන්න බෑ. එහෙනම් අන්න ඒ විදිහ තැනකදී දැන් පතන් පුතා ඇහුව වගේ ඒ විදිහ තැනකදී අපට සිද්ධ වෙනවා ආපහු දීර්ඝ වේදීම දැනගෙන ඉන්න. මේක කරන්න වෙන්නේ අපට දීර්ඝ වේදීමෙන් තමයි. සින්තටික් වලින් යන්නත් බෑ. ඒකින්ද අපට මේ විදිහකදී සිදු වෙනවා. මේක ආපහු ප්‍රයෝජන ගන්න මං ආපහු ඒක හදන්න යන්නේ. මේකෙන් අපේ දරුවන්ට දැන් මේකෙන් හදා ගන්න පුළුවන්. මේ විදිහ ක්‍රමයකින් හදන්න. සමහර අවුරුදු වල දීලා තියෙනවා. ඒ විදිහ ක්‍රමයකින් හදලා ඉවරලා ශේෂය සොයා ගන්න. අපි තව දැන් අපි බෙදුවා ඒකජ අවස්ථාවලින් බෙදුවා දැන් වර්ගජයෙන් බෙදද්දී මේ විදිහ අවස්ථා කිව්වා. තමාට x වර්ග ඍණයක වුණා නම් අපිට මේක ටිකක් වෙනසක් එනවා. x වර්ග ඍණයක ආවොත් එහෙම සාධක තියෙනවා. අපි බලමු මේ විදිහ අවස්ථාව. මේ දෙකකින් බෙදාගන්නේ කොහොමද කියලා. දෙකකින් බෙදලා ඉවරලා ශේෂයට එන්නේ කොහොමද කියලා. අපි පොදුවේ අවස්ථාවම ගනිමු. පොදුවේ අපට ගත හැයි x වර්ග දැන් මං කිව්වා මෙතන x වර්ග ඍණයක. x වර්ග ඍණයක කිව්වහම මේකෙන් නම් කැඩෙන්නේ x ඍණයක x ධන 1 සාධක කැඩෙන්නේ. අපි මේ එකේ ඉලක්කම නැතුව ඒ තැන් වලට AB වගේ නියත වෙන විදිහ අවස්ථාවක් සලකමු. AB කියලා නියත වෙන අවස්ථාවක්. එතකොට මේ විදිහ අවස්ථාවක් අපිට ගත හැකියි. fx හිතය එහෙම නැත්නම් බහුපදය x ඉනේ x ඉන b බෙදු විට ශේෂය තියෙනවා බෙදු විට ශේෂය තෙවීම ඉතින් මේ දෙක වෙන වෙනම බෙදලා අපිට x ඉනේ වෙනම බෙදලා x ඉන b වෙනම බෙදලා ඒ විදිහට හදාගෙන යන්න පුළුවන්. x ඉනේ වෙනම් බෙදනවා x ඉන b වෙනම් බෙදනවා. ඊට පස්සේ ඒකෙන් සම්බන්ධයක් ගතහැයි. මෙන්න මේ විදිහ දෙයක් ඒ මං කියන්නේ. ඒ කියන්නේ අපි x ඉනේ එකෙන් බෙදුවොත් x ඉනෙන් බෙදීමෙන් x ඉනේ එකෙන් බෙදීමෙන් අපට ලියතෑයි fx සමානයි x ඉනේ gx අර කලින් අපි ශේෂ ප්‍රමේයදී ගත්ත විදිහට ධන fa කියලා ලියත. ආපහු x ඉනේ b ගෙනුත් බෙදලා ගතයි. x ඉනේ b ගෙනුත් බෙදලා x ඉනේ a ගෙනුත් බෙදලා ওই අවස්ථාව ගතයි. හැබැයි ඌට වඩා පොඩ්ඩක් අපිට ගැටලුව ලේසි වෙනවා. අපි මේ බෙදුවාම එන ශේෂය ගැන පොඩි අවබෝධයක හිටියනම් අපි දරුවනේ මේ බෙදුවාම එන්න ඕනේ ශේෂය ගැන පොඩි අවබෝධයක්. ඒ කියන්නේ මෙන්න මෙතන අර මුලදි මං කිව්වා මාත්‍රය ගැන. මේකේ මාත්‍රේ දෙකයි. මේකේ මාත්‍රේ දෙක නම් බෙදුවාම එන්න ඕනේ මාත්‍රේ එකයි තියෙන සිතය. බෙදුවාම මාත්‍රේ එක වෙන එකක් එන්න නම් අපි ඒක කෙලින්ම ලියා ගන්නවා. මේ කිං කිං බෙද බෙදින්න එක අපිට ටිකක් කරදරයක්. අපි එහෙම බෙදුවයි කියලා වැරද්දක් නැහැ. එකින් කේ බෙදෙන එක. නමුත් එක සැරේම දෙකෙන් බෙදන්න පුළුවන් නම් අපිට x ඉනේ x ඉන b දෙකෙන්ම බෙදෙනවා එක සැරේ. x ඉනේ x ඉන b දෙකෙන්ම බෙදෙනවා. x ඉනේ b දෙකෙන්ම බෙදීමෙන් අපි එහෙනම් මේ අවස්ථාව මකමු දරුවනි. ඒක මකලා මේ දෙකම එක සැරේ බෙදන්න අපි හිතාගනිමු. ඒකට අර පොඩ්ඩක් කලින් ගණන් හදලා ඉවරලා ශේෂයේ ඉන්නේ මොකද්ද ඒව ගැන පොඩි අවබෝධයක හිටියොත් තමයි දුවේ පුතේ අපි ඒකට එන්නේ. එහෙම නැත්නම් අපිට මේක හිතා ගන්න බෑ මොකද්ද ඒ කියලා මේ. අපි ඒ අවබෝධය තියුණොත් අපිට මෙන්න මෙහෙම දෙයක් කරතෑ. fx සර්ව සමයි කියලා ඕන්නම් දිනනවා. x ඉනේ b බෙදුවාම එන උත්තරේ
මොකක් හරි අපි GS කියලා තවත් සිතයක් හිතමු. ධන මෙන්න මේ ශේෂය. මේකෙන් එන ශේෂය අපි හිතලා ලියන්න පුළුවන් වෙනවා. හැබැයි ඒක නොදන්නා පදත් එක්ක මෙන්න මෙහෙම දෙයක් මම කියන්නම්. PS ධනකින්. අන්න මට මේක ගියා ගන්න ඕනේ. ඇත්තටම මේක ඒකජ ප්‍රකාශනයක්. එහෙම නැත්නම් මාත්‍ර එක වෙන සිතයක් මෙතන එනවා කියලා. ඒතකොට P හා Q කියන්නේ නොදන්නා පද. එහෙනම් අපේ ප්‍රශ්නේ වෙන්නේ ඊළඟට අපි දරුවනේ ඊළඟ ප්‍රශ්නේ වෙන්නේ P හා Q සොයාගන්නේ කොහොමද කියන එක. P හා Q සොයාගන්න පුළුවන් නම් අපට මේ ක්‍රමයේ ඔස්සේ මෙතන ශේෂයක තරේ කියතද. එහෙනම් අපි මේ ක්‍රමයේ ඔස්සේ යන එක තමයි ලේසි. අර කලින් කියපු දෙයට වැඩිය. ඒ කියන්නේ කලින් කියපු දෙය කියන්නේ එක පදයක් වෙනම් බෙදෙනවා, තව පදයක් වෙනම් බෙදෙනවා. ඊට පස්සේ තවත් ඒකෙන් සුළු කිරීමකට යන්න පුළුවන්. මම ඒක ගැන කිව්වෙම නැහැ මේ අවස්ථාවට එන්න ඕන නිසා. හරි, දැන් මේකේ ආදේශ කරනවා අපි. x සමානයි a දාන. එතකොට අපට එනවා fa සමානයි මෙතනින් බිඳුවයි ධන pa ධන q. අන්න p හා q සොයන්න අපි p හා q සොයන්න අරගෙන තියෙන අවස්ථාවක්. ඒ කියන්නේ එක සමීකරණයක් අරගෙන තියෙන. වෙන විදිහකට කියනවා නම් මෙන්න මෙහෙම සමීකරණය. PA ධන Q සමානයි FA. අපි x සමානයි b දාන. x සමානයි b දැම්මම දුවේ පුතේ FB සමානයි බිඳුව ධන PB ධන Q. එතකොට මේක අපි එකේ කියලා ගත්තොත් දෙවෙනි සමීකරණය අපි මෙහෙම ලියමු. PB ධන Q සමානයි FB. දෙවෙනි සමීකරණය. අන් දැන් බලන්න දරුවනේ P හා Q සොයන්න ඕනේ. අපි ඒක ගැන පොඩ්ඩක් අවබෝධයෙන් ඉන්න ඕනේ. මේකේ තේරම අකුරු ගොඩක් ලියනකොට පොඩ්ඩක් පැටලෙන්න පුළුවන්. අපි ඒ පැටලීල ඇතහැරලා අපි හිතන්න ඕනේ අපි මොකද්ද සොයන්න ඕනේ කියලා. දීලා තියෙන්නේ මොනවද, සොයන්න ඕනේ මොනවද? එතකොට P හා Q අපි අතින් දාගත්ත පද. එහෙනම් අපි ඒව සෙවීමට යන්න ඕනේ. එතකොට මෙන්න මෙතන තියෙන සමීකරණ දෙකක් P හා Q සොයන්න. එහෙනම් මේ සමීකරණ දෙකෙන් අපිට P හා Q සොයද? ඇත්තෙන්ම මේ දෙක බලපු ගමන් අඩු කරපු ගමන් Q කැපිලා ගිහිල්ලා P එනවා. අපි මෙහෙම මේක මේ අවස්ථාව ගත්තොත් මේ දෙක අඩු කරනවා. දරුවනේ එකරින දෙක. කෙලින්ම එකරින දෙකෙන් කියලා ලියනවා. එකම් පැත්තේ මම ලියාගෙන තියෙන. එතකොට PA ඍණ PB එනවා. PA ඍණ PB. මෙතන Q වගේන් දෙක කැපිලා යනවා. අපි හිතන්නේ යටි අතර මෙහෙම දික් අතර නෙමෙයි හිතන්නේ. මේක මෙහෙම හිතනවා, මේක මෙහෙම හිතනවා. එහෙනම් මෙතන එනවා FA ඍණ FB. සමානයි FA ඍණ FB. එහෙනම් මේකෙන් P පිට ගත්තාම A ඍණ B තියෙනවා. A ඍණ B සමානයි FA ඍණ FB. එහෙනම් P යුක්ත කරත ඇනේ. FA ඍණ FB බෙදීම A ඍණ B. අන්න P සෙව්වා. ඉතින් අපි මේ P ආදේශ කරලා Q සොයන්නත් පුළුවන්. එහෙම නැත්නම් P වත් වෙන විදිහට මේක සුළු කරන්නත් පුළුවන්. මේ සමීකරණ දෙක දිහා බලාගෙන තමයි අපි මේ වැඩ කරන්නේ. එතකොට Q ඉවත් වෙනනම් මේ දෙක අඩු කරා. P ඉවත් වෙනනම් අපිට මෙහෙම දෙයක් තෝරතේ. එක වැඩි කරනවා අපි P ඉවත් වෙනනම් B වලින් වැඩි කරනවා. එක වැඩි කරනවා B වලින්, ඍණ දෙක වැඩි කරනවා A වලින්. මේවා මෙහෙම කොටු කරගෙන විභාගවලදීත් මෙහෙම කොටු කරගෙන එහෙම ලිව්වට කිසි වැරද්දක් නැහැ. ඒ වගේමයි මම මේ කියන්නේ දැන් ඕ ලෙවල් පන්තිවලදී සමහර වෙලාවට එක වැඩි කරලා B කියලා තව සමීකරණයක් ලියනවා. දෙක වැඩි කරලා A කියලා තව සමීකරණයක් ලියනවා. ඒවා තෝරගත්තේ අපි මේක දිහා බලලානේ. ඉතින් මම කරන්නේ මේ දෙකම එක සැරේ ලියනවා. ඒවට පුරුදු වෙන්න දරුවෝ. අපේ දරුවෝ ඒවට පුරුදු වෙන්න PA PB ඉවත් වෙන්න නම් අපි ලිව්වේ. මෙහෙම යටි අතරයි බලන්න ඕනේ. PA PB කියන එකේ P ඉවත් වෙන විදියටයි ලියලා තියෙන්නේ. මේ දෙකම කැපිලා ඉවත් වෙනවා. එහෙනම් අපි ඒ දෙක ගැන හිතන්නේ ආයේ. මේ අඩු කිරීම විතරක් අපි හිතා ගන්නවා. එතකොට අපිට තියෙනවා QB. QB ඍණ මෙතන තියෙනවා QA. QB ඍණ QA සමානයි. මේ පැත්තෙත් හරියට අපිට මේක B වලින් වැඩි කරා මේක
ඒ වලින් වැඩි කරා. ඒ කියන්නේ BFA ඍණ AFB BFB BFA ඍණ AFB. හරිද දරුවනේ? දැන් එහෙනම් මේකෙන් Q උක්ත කරන්න පුළුවන්. B ඍණ A වලින් බෙදුවා මෙතනින් Q උක්ත වෙනවා. Q සමානයි BFA ඍණ AFB බෙදීම B ඍණ. අන්න P හා Q සොයාගත්තා අපි. P හා Q සොයාගත්ත හින්දා එකතරේම ශේෂය එළියට ආපට. මම මේක මෙහෙම කළා ශේෂය විතරක් ලියන්නම් මෙතන. එම නිසා ශේෂය FA ඍණ FB බෙදීම A ඍණ B. මේ P වෙනුවට ලිව්වා. P X ධන Q BFA ඍණ AFB බෙදීම B ඍණ. Px ධන Q කියන සාධාරණ අවස්ථාවකදී ශේෂය නිසා අපි මුලින් ගත්තේ. එතකොට අපිට ලැබෙනවා P සහ Q වලට අගයන් දෙකක්. එතකොට අපිට පුළුවන් සර් ගානකදී P සහ Q කියන අගයන් එකවරම භාවිතා කරන්න. ඒ කියන්නේ ඔය ප්‍රමේය සාධනය කරන්න නැතුව P සහ Q ට යන අගයන් පාවිච්චි කරලා ශේෂය එකවර ලබා දෙන්න අපිට පුළුවන්. එහෙම එකකදී බැරි වෙනවා. මොකද හේතුව මේකේ මේ FFB කියන ඒවා හරියට පැහැදිලිතාවයක් නැහැ ඇත්තට මේ ගැටලුවකට අදාළව. ඒකින්ද ගැටලුව අපට හඳන මිසක් මේක භාවිතා කරන්න බෑ එකතරේ. මේ මොකද්ද මේ කිව්වේ කියන එක බලන එක්කෙනා පැහැදිලි වෙන්නේ නැහැ විභාගෙදී. විභාගෙදී ප්‍රශ්නපත් උත්තර පත්‍රයේ බලන එක්කෙනාගේ පැහැදිලිතාවයක් තියෙනවා. එයාට පැහැදිලි නැහැ ඒකින්ද අපට මේ අවස්ථා මේ විදිහට මේවා ප්‍රයෝජනට අරගෙන ආපහු මුලින්නම්ම ওই ක්‍රමයට හදන්න ඕනේ. හැබැයි මීටත් වඩා ලේසි වෙනවා ඉලක්කම් මේවට තියෙනකොට AB තඳා ඉලක්කම් තියෙන අවස්ථා අපි ප්‍රයෝජනට ගන්න. එතකොට ඒ විදිහට පහසු වෙනවා ඉලක්කම් වලින් හදනකොට මීට වඩා ඒ විදිය ගානක් හදාගන්න. ඉලක්කම් වලින් හදන ගණන් තමයි බොහෝ විට විභාගයට දෙන්නේ. මේ ගිය වාර විභාගයේදීත් තියුණා ගැටලුවක්. ඒකෙදිත් අපිට මේ විදියට ලියාගෙන ආපහු ඉලක්කම් එක්ක සම්බන්ධ වෙලා හදන්න ඕන. හොඳයි. අද දවසේ අපි වැඩසටහනින් කතා කරේ උසස් පෙළ සංයුක්ත ගණිතයේ එන බහුපද බෙදීම සහ ශේෂ ප්‍රමේය කියන කාරණා පිළිබඳව. ඉතින් අද දවසේ අපත් සමග ජාතික පාසලෙන් එකතු වුණා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආචාර්ය ඒ වගේම ප්‍රවීණ සංයුක්ත ගණිත දේශක විල්ෆර්ඩ් ද සිල්වා සර් බොහොමත්ම ස්තුතියි. අපි සූදානම් උසස් පෙළ සංයුක්ත ගණිතයෙන් ලබන සතියේත් ඔබව මෙලෙසින් හමුවන්නට. සුබ දවසක්.